මේ විනාශකාරී දේ පිටිපස්සේ කවුද හිටියේ? තාම ඒකට උත්තර නැහැ. කණ්ඩායම් තුනක් ගැන අපිට හිතන්න වෙනවා. එකක් තමයි අන්තවාදී ඉස්ලාමීය බලවේගවලට ඉස නමලා අන්තවාදී ඉස්ලාමීය ආකල්පවලින් මේ රටේ ඉන්න අහිංසක මුස්ලිම් ජනතාව රවට්ටන්න ඒ අයව නොමග යවන්න කටයුතු කරපු පිරිස. දෙවෙනි බලවේගය තමයි මේ කරුණ ගැන හොඳ හැටි දැනගෙන තමන්ගේ වගකීම ඉෂ්ට කරන්නට මැලි වෙච්ච ඒ කාලේ හිටපු ජනාධිපතිතුමාගෙන් පටන් අරන් අන්තිමයා දක්වා ආරක්ෂක අංශවල බුද්ධි අංශවල නිලධාරීන් හැසිරිච්ච ආකාරය ආරක්ෂක කවුන්සිලේ රැස්වීම තිබ්බා. ඒ ජනාධිපතිවරයා ඒ රැස්වීම තිබෙත් නැහැ. එයාට ඕනේ කරලා තිබුණේ තමන්ගේ තනතුරේ සැප විඳින්න විතරයි. මේ ලේවලට මෙන්න මේ දෙවෙනි කණ්ඩායම වග කියන්නට ඕනේ. තව තුන්වෙනි කණ්ඩායමක් ඉන්නවා. ඒ ගැන අපිට ආරංචි වෙනවා. සාක්ෂි එළියට එමින් තිබෙනවා. ඒ ත්‍රස්තවාදී කණ්ඩායමට සෑම සහයෝගයක්ම ලබා දුන්න කට්ටියක් ඉන්නවා කියලා අපිට දැන් ආරංචි වෙගෙන එනවා තුන්වෙනි කණ්ඩායම. මේ කණ්ඩායම් තුනම ගැන හරියට විමර්ශනයක් කරන්නේ නැතිව පාස්කු ප්‍රහාරයට අපි යුක්තිය ඉෂ්ට කෙරුවා. 99%ක් දැන් ඔක්කොම ඉවරයි විමර්ශන. දැන් අල්ලන්න ඕනේ අල්ලලා ඉවරයි කියලා ඇමතිතුමා කටමැත දොඩවන එක විතරයි කරන්නේ. රදගුරුතුමල්ලා දෙන්නේ තුන් දෙනෙක් හම්බෙන්න ගිහිල්ලා කිව්වයි කියලා අපි සාකච්ඡාවට ආවේ නැහැ කියලා අපිට චෝදනා කරන්න එන්න එපා. සම්පූර්ණ බොරු කතාවක්. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අද පාස්කු ප්‍රහාරය සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් පළ කළා. යහපාලන ආණ්ඩුවේ අත්දැකීම් එක්ක ඊට වඩා හොඳ ආණ්ඩුවක් අපි හදනවා. ඒ කියන්නේ මෛත්‍රී යෝගයක් එනවායි. ඔව් වෙන්න පුළුවන්. මගේ එනවා. මගේ ආණ්ඩුව කාලේ මම අපි කොච්චර ලස්සන රට කළාද මේ අද තියෙන ප්‍රශ්න ඔවා පුත්තාවේ නැහැ නේ. පහුගිය අවුරුදු 3-4 ප්‍රශ්න ඒ වගේ හිදයක් තිබුණේ නැහැ. අපෝයත් තියෙන වෙන පාස්කු වරම්මනම් කඩාගෙන වැටලා ඉතින් මේ ඒකට යට වුණා අපි ඒකයි සිද්ධ වුණේ. ඒක දැන් අලුත් කතාවක් කියලා ආරක්ෂක අධිකාරියක් කියන දැන් අර බිෂප් හවුස් එකේ සාධාරණ ඒගොල්ලන්ට ඇවිල්ලා කියන්න දෙයක් නැහැ නේ. ඒකයි මේකින්ද මේ තව ටික දවසක් යනකොට තව දේවල් එළිවේ.